උත්සාහ කරලා බලන්න හරිම උත්තරේ ඔගේ එකක් නිබන්ධනේ නැවතුනම උත්සාහ කරලා බලන්න හරිම උත්තරේ ආගොස් මේ පද තුන මොනවාද పూర్ව ක්‍රියා මොනවාද పూర్ව ක්‍රියා මොනවාද పూర్ව ක්‍රියා කියන්නේ අවසාන ක්‍රියාවට පෙර කරව සම්මෝ ක්‍රියා නටමින් ගයමින් යමෝදාක ඊළඟට පූර්ණ නාසික්‍ය අක්ෂරය මේක අං අයන්න බිඳුවා වරහන් කරන්නේ අයන්න මේක ප්‍රශ්නයක් මේක විභාගෙට ඇහුවාම ලියාගන්න බැරි අක්ෂර මාලාවේ අක්ෂර සංඛ්‍යාව දැන නැති ළමයි නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒක හයවක් නෙමෙයිනේ හැබැයි පූර්ණාසික්‍ය අක්ෂරය කියලා කිව්වම ඔයගොල්ලෝට මතක තියාගන්න ඕන කාරණයක් සටහන් කරගන්න කෙටිස්වර දෙකක් ලියන්න කෙටිස්වර දෙකක් ලියන්න අ ඈ අ ඈ ඒවත් ඉතින් ලොකු රස නෙමෙයිනේ ඊළඟට දීර්ඝස්වර තුනක් ලියන්න ආ ඒ ඊ කෙටිසර දීර්ඝසර ඔන්න සරල ප්‍රධාන බෙදී දෙකයි කෙටිසර සහ විභාගේ ලියලා ඉන්න ඕන ඔළුවම ගලවලා තියෙන මේවරයි විභාගේ ලියලා ඇවිල්ලා නේද අපේ වාරණක් නැහැ යුනිෆෝම් එකට ටික ඔයා ඔබ නොගියා කියලා මට ප්‍රශ්නයක් නැහැ මම අදින් පස්සේ ඕල් නම් වෙන්නේ නැහැ නේද හැබැයි ඉතින් මගේ ස්කෝල් එකත් මම එන්නේ නැහැ විභාගේ ඩියුටි වෙනත් මේ කරටටට ය ස කත කත කර ස යස ප අ මෙන්න මේ අකුරු ටික විතරක් ලියාගත්තන ඕන ඇති නේද ඒ අකුරු ටික විතරක් ලියලා හරස් සිරි වලින් කපා ඇත්තේ ගෝස අක්ෂරයි ඒ වෙනකොට ඕගොල්ලන්ට ඒ ටික ලියලා මේවා ගෝස කියලා දාන්න ඉතුරු සියල්ල අගෝස කියලා දාන්න ඒක තමයි ලේසි පස්සේ කර ගිහිල්ලා ඒක කපලා කොටලා හදාගන්න මගේ නම ලියුවා අර විතර ගනවා මම බලුවා මම මොන වචනයක් සර්යන් යන ඇහුවා ලියන මේ වාග් මේක කරන්න කියලා ආවා ලියනවා ආ සංධිය බැලුවා අර මේ සංධි මම ලියනවා එච්චරයි මම මේ සංධි 10 ඇතුළේ අභ්‍යාස හොදේ තියෙන විතරයි මේ වචන ඕන එකක් මට බලුවා ඊවැඩි පිටින් දුරු දෙයක් කරනවා කරන්නේ නේද ආ රාජ්‍ය විවාහයේ පොතේ තියෙන ඔක්කොම බලුවා පිටේ ඔතන ඉන්න එපා බය වෙන්න එපා පොතේ පිටින් අහන්න පොතේ පිටින් මොකක් අහන්නේ ළමයි ඒක එක හැමෝම දන්නවා ඊළඟට පූර්ණ නාසික්‍ය අක්ෂරය මේක අං අයන්න බිඳුවා වරහන් කරන්න අයන්න මේක ප්‍රශ්නයක් මේක විභාගෙට ඇහුවාම ලියාගන්න බැරි අක්ෂර මාලාවේ අක්ෂර සංඛ්‍යාව දැන නැති ළමයි නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒක හයවක් නෙමෙයිනේ හැබැයි පූර්ණ නාසික්‍ය අක්ෂරය කියලා කිව්වම ඔයගොල්ලෝට මතක තියාගන්න ඕන කාරණයක් සටහන් කරගන්න කෙටිස්වර දෙකක් ලියන්න කෙටිස්වර දෙකක් ලියන්න අ ඈ ඒවත් ඉතින් ලොකු රස නෙමෙයිනේ ඊළඟට දීර්ඝස්වර තුනක් ලියන්න ආ ඈ ඊ කෙටිස්වර දීර්ඝස්වර ඔන්න සරල ප්‍රධාන බෙදී දෙකයි කෙටිස්වර සහ දීර්ඝස්වර සංඛ්‍යාක්ෂර කීයද ඔන්න සංඛ්‍යාක්ෂර අහනවා ඒක වෙනම ප්‍රශ්නයක් ඒක අහුවොත් විභාග ලියන්න අමාරුයි හතරයි සංඛ්‍යාක්ෂර හතරයි පය වෙන්නේ බා පොතේ පිටින් අහන්න